blue curaço mocktail එක තමයි මම අද හදන්න යන්නේ. මේ mocktail එක හදාගන්න blue curaço syrup එක ඕන කරනවා. ඉතින් මේ syrup එක ගෙදර ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මුලින්ම මම syrup එක හදාගන්නවා. ඉතින් මෙතන තියෙනවා syrup එකට අවශ්‍ය දේවල්. අපිට මේකට දොඩංගෙඩියක පිට පොත්තු වමනා කරනවා. ඉතින් මම මේ විදිහට දොඩංගෙඩිය grate කරලා මේස හැන්දක ප්‍රමාණයක් අරගන්නවා. දොඩංගෙඩියේ සුදු පාට කොටස grate කරන්න එපා. දැන් මම මේ විදිහට පාජනයක් ලිපේ තියලා එකට සීනි වතුරයි එකතු කරගන්නවා. ඊට පස්සේ විනාඩි 5ක් 10ක් වගේ මේක හොඳට උතුරවා ගන්නවා. ඉතින් මේක හොඳට උතුරාගෙන ඉද්දී මම එකට එකතු කර ගන්නවා කුරුඳු පොත්තු ඒ වගේම දොඩංගෙඩියේ පිට පොත්ත. ඉතින් මේ ටිකක් දාලා හොඳට තවත් විනාඩි 5ක් විතර මේක උතුරවා ගන්නවා. මම මේ වෙලාවේ ලිප ඔෆ් කර ගන්නවා. ලිප ඔෆ් කළා විනාඩියක් දෙකක් විතර තියෙන දීලා ඒකට නිල් පාට ෆුඩ් කලරින් එකතු කර ගන්නවා තේ හැඳි භාගයක විතර ප්‍රමාණය. ඒ වගේම දෙහිස්ම ගෙඩියක ප්‍රමාණයක දා ගන්නවා. මේ විදිහට පෙරාගෙන නිවෙන පැයක් විතර තියෙනවා. ඉතින් මේ සිරප් එක මාස 3ක් වගේ වට පිට එකේ දාලා තියා ගන්න පුළුවන්. මම දැන් යන්නේ මොක්ටේල් එක හදන්න. මෙතන තියෙනවා මොක්ටේල් එකට අවශ්‍ය කරන දේවල්. ග්ලාස් එක පොඩ්ඩක් ලස්සන කරගන්නයි යන්නේ. ඉතින් මේ වගේ ලෙමන් කැලක් අරගෙන වටේට ගා ගන්නවා. ඒ වගේම මම මෙතන අරගෙන තියෙන පාට කරපු සීනි. ඉතින් මේ පාට සීනි හදාගන්නේ කොහොමද කියලා මගේ වීඩියෝ එකක් තියෙනවා. ඒකේ link එක මම description box එකට දාන්නම්. ලෙමන් ග්ලාස් එකට ලෙමන් කැලි 4ක් 5ක් වගේ වෙන්න දා ගන්නවා. ඒ වගේම මිංචි කොළත් 4ක් 5ක් වගේ වෙන්න දා ගන්නවා. දාලා මේක ටිකක් පොඩි කර ගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට චුට්ටක් පොඩි කර ගන්නවා. දැන් අයිස් කැට් එකතු කර ගන්නවා. අයිස් කැට් 5ක් 6ක් වගේ වෙන්න. ඒ වගේම කුරුකුරසෝ සිරප් එක දැන් හොඳට නිවිලා තියෙන්නේ. මම මේකේ එකතු කර ගන්නවා මේ සැඳි එක අමාරක් වගේ. ඉතින් ස්ප්‍රයිට් තමයි දැන් දා ගන්න යන්නේ. වාට කැමති නම් සෝඩා සෙවනා ස්ප්‍රයිට් කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම මෙතන ලෙමන් පෙට්ටක් අරගෙන තියෙනවා ග්ලාස් එකේ රඳව ගන්න. දොඩන් ජූස් මේස හැඳි 3-4ක මේකටම එකතු කර ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු බ්ලූ කුරාසෝ මොක්ටේල් එක.